ඒවගේ මේ වගේ ඩිප් ලයින්යක් තමයි අපි භාවිතා කළ තියෙන ඩිප් ටේපයක් මේ ඉරිගේෂන් එකට. අපිට මෙන්න මේ තත්ත්වයේ තක්කාලි පැලයක් අපිට මෙන්න මේ තත්ත්වයේ තක්කාලි පැලයක් මේකේ රෝපණය කරන්න පුළුවන්. මේ තවාණෙන් ගලවගත්ත පැලයක් දැන් මේ උඩින් ඔයාලට පේනවා මේ මුල් අල්ලලා තියෙනවා. ඒ වගේම මේ කොහොබත් කැටෙත් මුලක් ගිහිල්ලා තියෙනවා. මේ හරිත ආකාරයේ අපි පැල තියන්නේ 1350ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට තියාගන්න පුළුවන්කම තිබෙන්නේ. PVC බටයකින් මේ වගේ T joint එකක් දාලා බාගෙට හරවලා අපි මේ ඉරිගේෂන් ලයින් එක දාලා තියෙනවා. හයි බන් යාළුවනේ, සියලු දෙනා සුබම සුබ දවසක් වේවා. ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකට ඔබ සියලු දෙනා අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම පහුගිය වීඩියෝ වල දැම්මා බෙල් පෙක සගාව සම්බන්ධව. ඒ වීඩියෝ එකෙන් මම දැම්මා අපි අලුතෙන් ඉදි කරපු හරිතාගාර පද්ධතියේ වර්ගහරි 5000කට වැඩි හරිතාගාර පද්ධතියේ තක්කාලි වගාවක් ආරම්භ කරලා අපේ මීඩියා මාධ්‍ය ජීවහනුවරණය කරන්න දාලා දැන් ඊට හොඳ මට්ටමින් ජීවහනුවරණය කරලා දැන් අපි මේ තක්කාලි පැලඳ හදලා තියෙනවා. මේ දාලා තියෙන මීඩියා එක දවස් 20කට ආසන්න කාලයක් ජීවහනුවරණය කරා. ඊට පස්සේ මේ වගා මදුන් පුරවලා අපි මේ දැන් පැලඳ රෝපණය කරලා තියෙනවා. හරිතාගාරය තුළ වගා කරන්න පුළුවන් හොඳ භෝගයක් තමයි තක්කාලි. ගොඩක් අය එන්නේ තක්කාලි ටිකක් අමාරු භෝගයක් බෙල්ටෙන්ස් වගේම තමයි තක්කාලි කියන්නේ. ඉතින් ඒක හරියටම කරන්න ඕනි. හරියටම කරොත් තමයි අපිට මේක ඇතුළේ දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි පැල හිටවලා තියෙනවා. මේ අපි පළමු දවස ඉතින් පැල හිටවලා අද ආරම්භ කරන අලුත් වගාවක් තක්කාලි. මා ටැග් YouTube නාලිකාවර මේ වගාවෙත් මුලින්ම අගටම ඔයාට සාර්ථක වගාවක් කරන්නේ විදිය සහ හරිතාගාර තුළ සාර්ථක වගාවක් කරන්න කොහොමද කියලා කතා කරනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. හරිතාගාර වගාවන් ගැන ඉගෙන ගන්න දැනගන්න අපි ආ සම්බන්ධ වෙන කියලා ආරාධනා කරනවා. හරිතාගාර තක්කාලි වගාව ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම්. ඒ අවශ්‍ය මීඩියා එකත් අපි මේ හදාගෙන තියෙනවා. ඉතින් මේ මීඩියා එකට කොහොමත් අඩංගුයි, කොහොමත් කැට අඩංගුයි, ඒ වගේම කරදහයි අඩංගුයි, ඒ වගේම කොම්පෝස්ට් අඩංගු මාධ්‍යයක් තමයි මේක. දවස් අපි 20ක් විතර ජීවහනුවරණය කරන වහලා තිබ්බා. ඒ ජීවහනුවරණය කරන්න අපි වෙලම් ප්‍රයිම් එක, හෝමායි එක සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන වර්ග තුන භාවිතා කරලා තමයි මේ ජීවහනුවරණය කරේ. තා හොඳින් ජීවහනුවරණය වෙලා තිනවා. ඒ වගේම දැන් අපි මේ පැලේ රෝපණය කරන්න තා සුදුසු මාධ්‍යයක් සකසාගෙන තියෙනවා. සාමාන්‍ය තෙතක් තියෙනවා. මේකට අපි මේ පැල හිටවන්න ඉස්සෙල්ලා හෝමායි එක අපි ගිය කළ මේ පැකට් එකට දාලා තියෙනවා. දැන් අපිට මේ පැලේ හිටවන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඩ්‍රිප් ලයින්යක් තමයි අපි භාවිතා කරලා තියෙන ඩ්‍රිප් ටේප් එකක් මේ ඉරිගේෂන් එකට. අපිට මෙන්න මේ තත්ත්වයේ තක්කාලි පැලයක් මේකේ රෝපණය කරන්න පුළුවන්. මේ තවාණෙන් ගලවගත්ත පැලයක් දැන් මේ උඩින් ඔයාලට පේනවා මේ මුල් අල්ලලා තියෙනවා. ඒ වගේම මේ කොහොබත් කැටෙත් මුලක් ගිහිල්ලා තියෙනවා. දින 20න් තමයි මේ වගාවේ මේ පැලේ අපි රෝපණය කරන්නේ. සාමාන්‍ය තක්කාලි දවස් 14කින් විතර තවන් දාලා අපිට හදන්න පුළුවන්. දවස් 20ක් 30ක් වුණත් තියාගන්න පුළුවන්. මේ පැලේට දවස් 20ක් වගේ වෙන්නේ. ඉතින් හොඳට පැලේ වර්ධනය වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා. කෘමි හානියක් ඇවිල්ලා නැහැ. දිලි රහණියක් ඇවිල්ලා නැහැ. කහපාට ගතියක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන්නේ තාම අපි මේ පැලේට පොහොර මොනවද දීලා නැති හින්දා අපිට මේ විදිහට මේ පැලේ රෝපණය කරගන්න පුළුවන්. ඔයා මේ වගා මාධ්‍ය මෙන්න මේ වගේ සිදුරක් හරි මැදින් හදාගන්න, පොඩි වලක් හදාගන්න මේ කැටේ ගානට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ පැලේ ඔහොම මේ මීඩියා එකේ මෙහෙම රෝපණය කරන්න. සාමාන්‍යයෙන් මේ කැටේ වැහෙන්න දක්වා මේ මෙන්න මේ කොහොමත් කැටේ වැහෙන තැන දක්වා මේ වලක් තිබම ඇති. ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම පැලේ හිටවලා මේ දෙපැත්තේ තියෙන මාධ්‍යෙන් මේ පැලේ මෙහෙම තද කරන්න. ඊට පස්සේ මේ පැලේ කෙලින් එනවා. ඔන්න ඔය තත්ත්වෙන් අපිට පුළුවන් මේකේ තක්කාලි පැලයක් රෝපණය කරගන්න. සියලුනේ මේ තියෙන්නේ මේ වගේ අද අපි රෝපණය කරපු තක්කාලි. දැන් මේකට රෝපණය කරලා දිමේක පවාන දවස් 20ක් වගේ තිබ්බා. දැන් අපි අද රෝපණය කරලා තියෙනවා. මේ හරිතාගාරය වර්ගඩි 5000 වැඩි හරිතාගාරයන්නේ. සාමාන්‍යයෙන් අපිට පැල සැහැන ප්‍රමාණයක් තියන්න පුළුවන්. පැල 1500ට ආසන්න ප්‍රමාණයක් හරිතාගාරය තියන්න පුළුවන්. මේ හරිතාගාරය ටිකක් විශාල නිසා මේ හරිතාගාරය අපි පැල තියන්නේ 1350ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට තියාගන්න පුළුවන්කම තිබෙන්නේ. තව ටිකක් එහා පැත්තේ තියෙනවා. ඒක අපිට මීඩියා එක මදි වුණා. තව පැකට් 200ක් වගේ අපිට තියන්න පුළුවන්.
අපි මෙතන දැනට පැල රෝපණය කරලා තියෙනවා පැල 1150ක් වගේ. තව පැල 20ක් වගේ අපි තියෙනවා. තවන් දාලා තින්නේ එකටත් අවශ්‍ය වෙන්න. මොකද අපි තවානේ පැල ගන්න 1250යි. ඒ 1250 1150ක් අපි දැනට හදලා තිනවා. මීඩියා එක ඉතුරු අඩුවට අපි පුරවන්න ඕනි. මේක අපි ඉදිරි දවසේ අනිවාර්යෙන් මේ දේ කරනවා. ඔයාට දැන් මේ තක්කාලි වගාවේදී මේ හරිතාගාර තක්කාලි වගාවේදී ඔයාට බලා ගන්න පුළුවන් මේ වගා බඳුන් මේ පොට් එක අපි කියලා තියෙන විදිය. ඉරිගේෂන් ලයින් එක සාමාන්‍යයෙන් ඩ්‍රිප් ටේප් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. මේ වගේ අඟල් එකහමාරක PVC බටයකින් මේ වගේ T joint එකක් දාලා භාගයට හරවලා අපි මේ ඉරිගේෂන් ලයින් එක දාලා තියෙනවා. ඒ හැම ඉරිගේෂන් ලයින් එකේ මුලටම මේ වගේ වෑල් එකක් අපි භාවිත කරලා තියෙනවා. මොකද අපි ඒක ඕන වෙලාවට අරගන්න සහ වහගන්න පුළුවන්. මේ වගේ T එකකින් අපි මේක සම්බන්ධ කරලා තියෙනවා. සරල ඉරිගේෂන් ලයින් එකක් තමයි අපි මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. සරල වුණාට මේකින් වෙන වැඩේ පොදුයි, ඔක්කොටම එකයි. මේක වියදම් අඩු ඉරිගේෂන් ලයින් එකක්. ඉතින් ඔයාගේ හරිතාගාරෙත් මේ වගේ එකක් ඉදි කරගන්න පුළුවන්. arrow dipas පොවේ වැල් දාන්න නැතුව අපිට පුළුවන් මෙහෙම ඩ්‍රිප් ටේප් එකක් භාවිත කරලා ඉරිගේෂන් ලයින් එක හදාගන්න පුළුවන්. දැන් මේ පැකට් අතර පරතරය සාමාන්‍යයෙන් මේ පැකට් දෙකේ අතර පරතරයේ තියෙන අඩි එකහමාරක් වගේ. ඒ වගේම මේ පැකට් එකෙන් පැකට් එකට දුර තියෙන්නේ අඩියක් වගේ. ඒ වගේම තමයි මේ පාරට අපි පොඩි ඉර ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. අඩි 3ක් වගේ මේ පාරට අපි ඉඩ තියාගෙන තියෙනවා. ඒකට හේතුව මේ හරිතාගාරයේ ටිකක් ලොකු හින්දා අපි අඩි 3ක් විතර තිබ්බා. ඉතින් ඔයාට අඩි 2කමාරක් තිබ්බත් ඇති පාරට ඔයාගේ හරිතාගාරයේ පොඩි නම් අඩි 2කමාරක් තිබ්බත් ප්‍රමාණවත්. නමුත් මේ හරිතාගාරයේ ටිකක් ලොකු හින්දා අපි පොඩ්ඩක් ඉඩ ගත්තා. මොකද ඉඩ තියෙන තරමට වඩා සුදුසුයි මේ හරිතාගාරයේ. එහෙනම් අපි ගන්න ආරම්භ තියෙනවා. ඔයාටත් පුළුවන්. ඉතින් ඔයා වගාව කරනවා මේ පාරට අඩි 2කමාරක් තිබ්බම ඇති. ඒ වගේම පැලේ මේ පේලි දෙක අතර අඩි 1කමාරක් වගේ තියාගෙන පැකට් එකෙන් පැකට් එක දුර අඩියක් තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගාව නරත්තු කරගෙන යන්න. ඉතින් අලුනේ මේ වගාවට තාම අපි පොහොර මොනවත් භාවිත කරන්නේ නැහැ. සාමාන්‍යෙදිත් මොනවත් පොහොර භාවිත කරේ නැහැ. මේ වගා මාධ්‍ය කර 10යි කොම්පෝස්ට් අරගු වගා මාධ්‍යයක්. ඉතින් ශාක පෝෂක තියෙනවා. තාම අපි පොහොර මොනවත් දාන්නේ නැහැ. මේ පැලේ රෝපණය කරන්න අපි හෝමයි එක දාලා රෝපණය කරා. අද තමයි මේ පැල අපි හිටවලා තියෙන්නේ. තව මාස දෙකහමාරකින් පළමු අස්වැන්න ගන්න පුළුවන් විදියට මේ වගාව අපි නරත්තු කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මේ වගාවේ ඉදිරියේදී මේ වගාවේ දවසින් දවස වෙන්න ඕනි දේවල් සහ මේ වගාවේ වර්ධනයත් එක්ක අපි කතා කරමු. මේවා හරියට දැනගෙන වැඩේ කරමු. මේ වගාවට අපි හෙට ඉඳන් පොහොර පටන් ගන්නවා. මේ පොහොර පටන් ගන්න හෙට ඉඳන්. මොකද තවානි දවස් 20ක් විතර තිබ්බින්ද මේ ශාකයේ ටිකක් වර්ධනය තියෙනවා. මේ පැලේ වර්ධනය වෙලා තියෙන්නේ. මුල දැන් ඇවිල්ලා තියෙන්නේ, මුල ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් පොහොර උරා ගන්න ශක්තියක් මේ පැලවල තියෙනවා. එහෙනම් අපි හෙට ඉඳන් පොහොර පටන් ගන්නවා. අද පැලේ හිටවුවාට හෙට ඉඳන් තමයි පටන් ගන්නෙ. හරිතාගාරේ පළමු වගාවක් විදියට තමයි මේ තක්කාලි වගාව මේ රෝපණය කරන්නේ. ප්‍රථම වතාවට ඉතා හොඳින් එක නරත්තු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පොහොර මේ මුල් කාලේ පොහොර දාන්න ඕනි මේ පැලවලට. මේ පැලේට අපි පොහොර දාන්න ඕනි මුල් කාලේ. තක්කාලි කියන්නේ හරිතාගාරයක් තුළ ඉතා හොඳ භෝගයක් හින්දා ඉතා හොඳ පොහොර ටිකක් අපි දෙන්න ඕනි. සාමාන්‍යයෙන් මේ කාලේ මුල් සතිය ඇතුළත ලොකු ග්‍රෑම් ප්‍රමාණයක් මේ තක්කාලි වගාවට දාන්න. NPK 10/52/10 තියෙන පොහොරක් අපි මුලින්ම භාවිත කරනවා. 10/52/10 පොහොර ග්‍රෑම් 0.5ක් මේ වගාවට අපි දෙනවා. පළමු පාරට වතුර මිලිලීටර් 200ක් වගේ තමයි එක පැලේකට දාන්නේ. ඒ වගේම ඇල්බර්ට් එකත් අපි මේ සතිය පටන් ගන්නවා. ඇල්බර්ට් එකත් ග්‍රෑම් 0.5ක් වගේ මේ වගාවට දාන්නේ. ඒත් දාන්නේ වතුර මිලිලීටර් 200ක් වගේ. මොකද මේ පොඩි පැලේ හින්දා එච්චර වතුර අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම කැල්සියම් එකත් අපි පටන් ගන්නවා. කැල්සියම් එකත් ග්‍රෑම් 0.5ක් තමයි වැටෙන්නේ. ඒ වගේම බැලන්ස් ස්කෝර NPK බැලන්ස් ස්කෝරක් NPK 20/20 බැලන්ස් ස්කෝරක් ග්‍රෑම් 0.5කින් අපි මේ වගාවේ පටන් ගන්නවා. ඒක පටන් ගන්නෙත් මේ සතිය ඇතුළත. ඉතින් මේ පොහොර වර්ග හතරයි අපි මේ වගාවේ පොහොර ලබා දීම ආරම්භ කරනවා. මේ පොහොර ලබා දීම ආරම්භ කළා දිගටම අපි මේ ශාකයේ ඌණතා නිරීක්ෂණ බල අපි මේ පොහොර ලබා දෙනවා. ඉතින් ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ස්මාර්ට් ටැග් YouTube channel එකව subscribe කරලා තියාගන්න. මේ වගාවන් ගැන ඉගෙන ගන්න, දැනගන්න ඔයාට පුළුවන් හරියටම අපි හා සම්බන්ධ වෙන. ඒ වගේම තමයි මුල් කාලේ රුමි හානි විදියට පණුවන්ගේ හානියක් එන්න පුළුවන්. මේ හරිතාගාරය නම් නෑ, හොඳින් සීල් කරලා තියෙනවා පණුව දක ගන්න බෑ. නමුත් හරිතාගාර වගාවක් කරන ඔයාට පණුවෙන්ගේ හානියක් එන්න පුළුවන්. මේ පණුවෙන්ගේ හානි වගේම ගොඩිබෙල්ලන්ගේ හානියක් එන්න පුළුවන්. මේ හරිතාගාරය නම් පණුවන් සහ ගොඩිබෙල්ලන් කිසිවෙක් නෑ. ඉතින් එහෙම සතෙක් ආවොත් මේ පොඩි පැල කන්න බලනවා, කපන්න බලනවා. ඉතින් ඒක අපිට හරි අවදානමක්. ඒ වගේම අපිට ඒක අවාසිදායකයිනේ. එහෙනම් මේ පැල ටික බලා ගන්න ඕනි. එතන කුගිනාසකයා සතෙක් හිටියත් හෝ නැතත් අනිවාර්යෙන් අපි ස්ප්‍රේ කරනවා.
එකට ප්‍රෝටකෝ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඒවාගේම දිලීර්නාසකත් මේ සඳහා භාවිතා කරනවා. මුල් කාලේ ලොකු දිලීර්නාසකවලට යන්නේ අපි ඇන්ට්‍රකෝල් හරි මැංකසෙත් හරි දෙයක් තමයි මේ වගාවට අපි භාවිතා කරන්නේ. ඉදිරියේදී දිලීරහණිය આવොත් අපි අදාළ දිලීර්නාසක මාරුවෙන් මාරුවට ඉතා හොඳ සුදුසු දෙයක් මේ සඳහා භාවිතා කරනවා. ඉතින් යාළුවනේ මේ වගාව ගැන මොන හරි අදහසක් කමෙන්ට් කරන්න, හොඳ හෝ නරක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ස්මාර්ට් ටැග් YouTube නාලිකාව subscribe කරන්න. මේ වගා ඉදිරි තත්ත්වය අනිවාර්යෙන් ඔයාලට මම ගේන්න. මොකද මේක පළමු හරිතාගාර වගාව මේ අලුතෙන්ම වර්ගය 11000කට වැඩි හරිතාගාර පද්ධතියක් ඉදිරි කරලා මේ දෙල්ටා සහ තක්කඩි වගාව අපි ආරම්භ කළා කියනවා. ඉතින් ඔයාටත් මේ නුව වගාවක් ඔයාගේ හරිතාගාරේ සාර්ථක කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මෙන්න මේ අංකයට message එකක් දාන්න. ඔයාගේ හරිතාගාරයටම ඇවිල්ලා අවශ්‍ය වගාවට දෙත් මේ වගේ සාර්ථකව ලබා දෙනවා. ඒ වගේම මේ වගේ හරිතාගාර ඉදිකර ගැනීම, මේ වගේ හරිතාගාර උපකරණ, ඒ වගේම ජල සම්පදන පද්ධති, පොහොර වර්ග, බීජ වර්ග, පැල වර්ග ඕන දෙයක් තියෙනවා. ඔයාලා සාහන දායමින් ලබා ගන්න පුළුවන්. ඒත් මෙන්න මේ අංකයට message එකක් දාන්න. ඔයාට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ආයෙත් දවසක හමු. එතෙක් සුබ දවසක්. ජය වේවා. ගිහින් ඉන්නවා.